මේදල ප්‍රමුකතා අයිස්තුව පිරික්ෂා බලද්දී, පෝෘතිමය වටිනාකමක්තිබෙන් නාාවූ සිද්ධිධාමයන්හි. එහි මූිකත්වේම ගන්න අව්. එකක් දෙක තුනවගේ ස්ථානවෙල රැඳී සිටි නවූ දයක් තමයි, මේ එක්්‍රස්පල් නෞකාව සම්බන්ධයෙන්. ඒේ දනු සිදුවීමේ ඉතින් මේ පිළිබඳව පරසර දූෂණය සම්බන්ධය මේ වගේම දීවරයන්න ඇතුළු විධ රැකියාවන්හි නිියුක්ත වූන්ට සිදදුන හානය සම්බන්ධයෙන් සහ දේශපාලන වට පිටාව පිළබඳව යින් ද්ගත වන්න ව අතුරු දේශපාලනක කතා පිළිබඳව බහෝදනා කතා කළත් මෙහි නෛතික තත්ත්වයන් පිළිබඳව නිසි අවධනයක් මාධ්‍ය ෝ පොදු සමාජය විසින් යොමු කරනවාද කියන ප්‍රශ්නය අපට දගත වති පනතින් විශෂන් මේ මෝතේද වන්දි පිබඳව සාකච්චා කරන ැන් ඒ පිළිබඳව නෛතික තත්වය පිරික්සාා බලන්නට අද අපේ නීතිරි ඩක් වැඩසටහනුවෙන් කරයිතින් මේ විෂය සම්බන්ධයෙන් ශ්‍රවී ලංකාවේ සිටින්න වූ අතොලොස්සක් වන ප්‍රවීණයන්ගේෙන් කෙනෙක ආචර නීතිකන ෑන් මාල්ලක ගුණේකර මැතිතුමට අපි හරම් යිබවන තුන් අයි අපිට නීතික තුපනි කියන්න දැන් අපි නිපල් නෞකාවෙන් වන්දි ලබා ගැනීම පිළිබඳව අපි බලාපොත්තු දල්වාගෙනවදැන්. ැනලග ල්ලති ැට ස්ාල වා ගන්ඩ ැරුුණ වන්දි පිළිබඳව තමයි අවාසනාවකට වගේ සාකච්චා කරන්නට සිදු වෙලා තිබින්. ලංකවිතිබිට දේශීය නීති ප්‍රමාණවදද පොහොසද්ද මේ වන්ධකාරය සාක්ෂාත් කරගැන සාර්ථක කරග. ඇතටම කියනවලන් දේශය නීතිය ප්‍රමාාවත්නය ොකද ම ගොඩක් කලාවට මේ සිද්ධිය හා සම්බන්ධ වතාකිරීමදම ගොඩක් කලාට කියපු දේ තමයි මේ අපි අපි ජාත්‍යන්තර නීතිය අපේ නීතියට අනුගත කරගෙනනෑ කියන එක ගොඩක්තුරට මොකද මම වැලුවොත් මුහුදු දූෂණය සම්බන්ධ පනතේ මරයින් පොලේෂන් ටිවේෙන්ශන් ඇැක් කියන එකේ දැක්වන්නේ ඉතාමත් සීමමිත ප්‍රමාණයක වගන්ති නැත්තන් ඒ ක්‍රියා කලාපය තමයි ක නීති ක්‍රියාඩාමය තමයි තියෙන්නේ ඒ තුල මෙහිදී ගොඩක් අපිට පේනවා මෙතර නීතිය පනමදිී කිය එක විශේෂයෙන්ම දැ මේ කෙදී ඇත් සිදුවනේ මේ රසානික දිර්‍යාශ්‍රය වෙච්ච පාඩුවක් හොලලා පිදන්නවා තාමත් දැන්වෙන ක නොත් බංකර් තෙල්. මුහදට මුසුවෙලා නැහැ අපේ වාසනාවකට ඒ ඉස්තරවශය කියන්න නෑ නද තාම ස්තරවශය කියන්න නැතිවුණට දැන් මංහිිතන්නේ මේ වෙලා වෙන කොටත් ගොඩක් වදානින් සිටනවා විශේෂය මාධ්‍ය ගඩකවදදාලින් සිටනවා මේ වගේදයක් වයිද කියනක මොකද මාදරකල හුවගක මත්තිනවා මුලින්ම ජනතාව දැනුවත් කරන්න හහිම දෙකු නොත් ඉස් සරහට මොකද හෙම දෙයක් ව නොත් මේ තෙල් ඇවිල්ලා අපේ වෙල්ල තීරය මුහද සම්පර්යෙන්ම දූෂණය වෙන. ඉනකට ඒ තෙල් ඇවිල්ලවෙෙරලේ මුහුද දූෂණය මේ වෙරල දේෂණ ඇතිනකොට දැක ඇති සමල්ලටය පිටත් වෙන රටවල්ල තෙල් කාණදුවක් සිද්ධවනොත් ඒ . වෙරල තනිකරම කලු වෙනවා ගල්වල ගල් පරවල තෙල් රැඳෙනවා සත් වූ තෙල්වට දැහැක් වැදිලා ඒගොල්න් කළුවෙනවා ඉ ඒ වගේ ගොඩාක් කරණ තියෙනවානි ඉති ඒ හින්ද මේ වෙනකොට තාම එහෙම අවධානමක් ඇතිවවෙලා නැහැ නමුත් අවධානම නැෑක කියනම අධර්ම තියෙනවා. තාම අපිට ඒවගේ සිද්ධියක් සිද්ධ වෙ නෑ ඉතිං ඒක හින්දා අපි මේවෙලාවේ ගොඩක් වෙලා සල්පනා කරන්න ොනිද මේ රසායනික ද්‍රව්‍ය වලින් නැතිවෙලා තියන පාඩුව මොකද්ද කියන එක විශේෂයෙන්. මේකදී ජාත්‍යන්දරුවෝ තියෙනවාම රසායනක ද්‍රව්‍ය සම්බන්ධ අන්දරාකාරී බාණ්ඩ ගෙනයාම සහ එහින් වෙන පඩ ලබා ගැන මේ ප්‍රධාන ප්‍ර්ඥ්තියක් තමයි චස් කොවෙන්චන න හසර නක්ෂ කොවෙන්ච දන්නහය ලගේ පර්ශක එකට ම හිටනකටඒ ලංකායි පර්ශවක් නෙමේ අපි තම අපේ නීතියටට කනු ගතරන ෙව නොකත ම කියන්න ඒ හින්ද අපේ අර ම කියපු හුදු දෂණ වැලක්වීමේ පනතය සම්බන්ධය කිසිම ප්‍රතිපාදරයක් නෑ මො මි ප්‍රතිපාද තින මුොත්ව සමස්තයක් වශයෙන් ප්‍රතිපාද නෑ මොක ඒ තර ොඩක් කරනු අපට අනුගත වෙලා නෑ ඉදි ඒ හින්ද ඒ ලොකු පාඩුවක් අපි සිද්ධ වෙනවා ඒ ඒහා සම්බන්ධ අනුශාංගික ක්‍රමවේද ගොඩක් අපට ගන්න බෑ තත්වත් තෙ කද ම බැලුවමඒ අපිේ දැනටතිින් පදදි නීතිය ගොඩක්වෙලාවට අපේ තියෙනෙේ තෙල්හා සම්බන්ධ අනතුරුවලදී තමයි වැඩිම්ම නීතිය ක්‍රියාත්ම කිරීමි හැකියවදන්නේ ඒ බැලුව ජාත්‍යන්ත නීති ඔන්නඔේ වගේ ප්‍රශ්තින තව ප්‍රශ්නයක්තම ජාතන්ත නීතිය ම හැමදාම මේ වගෙන කතා කරද අවරුදුගාන කිදලා විශේෂෙන්ම මේ නැවහිමිය විසින් යම්කිසියෙන් පාඩුවක් කරොත් අපි දැල්නවා මේ නැවශේත්‍රය කියන්නේෙත් ඉතාමත් රපතල තත්වයට භාජරය වන්න පුළල ශේත්‍රයක් නැව ැතු අපිට ලෝකයක් දන්න බෑ මොක ජා්‍යන්තර වෙළදාම සම්පූර්ය මරාපති ව නව්ශේත්‍රය තුළ නැවලින් තමයි සියර අනුවටකට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර වෙළදාම කරෙන්නේ මොද ගුවනින් කරෙන්නේ තාමත් සුලු ප්‍රමාණයක්. ඉතින් අපේ වගේ රටකට නැව ප්‍රවාමාණයකිර තාවත වශයෙන්. නැවට එන්න ඕනි නැවහිමියත් නැවහිමිය අපිට නැති කරගන්නබේ නැව් සමාගම් නැති කරගන්නත් බෑ. ඇත්ත තමයි මෙතැන වැරදක් වුණා මෙතරින් ලොකු පරිසරදු දෂණය ඇතිවුණක් නමුත් අර මම කියන්න ආවේ මෙතන්දී නැවහිමිය ආරක්ෂා වන පරිදි තමන්ගේ වගකිීම සීම සහිත වෙන එක් දස්සේ හැත්ත හයේ ප ජාත්‍යන්ත ප්‍රඥප්තියත්ති ව ඒ එක එක්දසේ අනු හයේදී අලුත්තුනම් සං සංශෝ දෙනුණ අඩ ඒ පනතත් ඒ ඒඒ ජාත්‍යත නීතර අප අනුගත ලනෑ ඒක ජා්‍යත නිීත අනුගත වුණා නම් අපිට තවත් දුරටත් අපි නී ශේත්‍ර ගොඩක් දවු ව ද ම පිබ විශ්ව ප්‍රඥාපති තිේෙන ස ති වාස ම තිවාස පිබඳ විශ්ව ප්‍රඥාපතියෙන මසිල්ලටම අපේ අනුගත වෙලා ලංකාව ීතිය කොටසක්බවට පත් කරගන්න. හැබේ ඇයිම නාවිකටයුත් සමුදරිය කටයුතු පිළිබඳව තියෙන විශ්ව ප්‍රඥපතිීන් වලට ජාතයන්ත ප්‍රඥපතින් වලට ලංකාවේ ව්‍යවස්සාදායකය හරි. දේශපාලන බලාධිකාර හර සංවේදී වෙන්න ඇත්තේ. ඒ හොද ප්‍රශ්නයක් මොකද මත් මේ කවුදු ගානත් දැන්වලු දයක් දිසවි රලා මත් මේක ලංකාවේ නිසි බලධාරීට දැනුවත් කරනවා විශේෂයෙන් බරායා නිකමත්‍ය ශේනය දරය තවට නීති පර පත්මේ නි ර හට මේ දැනුවත් කන පුළුවන්තරක්ට මේ නීති කියෙ කියනක මොකද අපි හැතිස්ම කමතිනදම අපි රට මේ ඉන්දියන් සාගරය තින ප්‍රධාන වරායක් කියල කියන්න අපේ අප කොළඹ වරා අපි කියන්නේ අපි මැරිටයිම් හබ්බක්. නාවික කේන්ද්‍රස්ථානයක් හි කේන්ද්‍රස්ථානයක් වෙන්න නම්. අපිට අපේ නීති හරිහමන් විදියට අලුත් වෙලා ඒ නීති ජාත්‍යන්තර නීතිය හා සමානව අපේ නීති සංශෝධනය වන්න අලුත් නීතිගේෙන්න්නූනේ ද මේවා ගෙනල් නෑ දැ මෙචර අවුරුදු ානක්ි ඇත්තට මාධදකතාර නොමේක් ප්‍රස්පර්ල් න සිදියත්තක් අපිදන්න මේක ආපහු වැහිලඇයිද. ආපහු මේ ගැන කතාව නැවතිල ඊට පසේ ආපහු නැවසිද්ධයක් මේ විදිහයට උනොත් අන්නතදි අපි ආපහු කතා කරන්නේ මේ ගැනම නං මමහිතනක ගඩ වැඩක්වේ කියලම මේ හරිම නිශ්පල කතාවක් මේ දට පිියන් යෙද නැත්ත ඉතින් අර ඔබකිව්වා වගේ ඔ හුව වගේ ද මෙතන්නේ මේ වගේ ය කියවන මන්දය ලැබෙන ඇ කියලා කොහෙන්ද න්ද ලබෙ සාමාන්‍යයෙන් මේ නැවශේත්‍රය තුළ කිසිම නැවකට මුහදට යන්න බැහැ රක්ෂණසා නැ අ නැවත්ගත්වත්ම අපේ ගොඩ බිම තින වාහනයක්වා ගැන නැවකට රක්ෂණ සහතික කියපැත්තිේ න එකක් නෙම අපේ අපි දන්න අපිට වාහනයක්ත්ව අපිට තින අපේ වාහනේ ුල්ලින් ශුවරස රන් තට පාටින් වරසක තමයි ප්‍රතිය දවකට එහමන නැවේ හැමගේකටම රක්ෂණ ඇතියන නැේ නැවේ ගම ගමන් කරන්න මිනිසුන්ට රක්ෂණ තින නැවේ මේ වගේ දූෂනයක්ක වලත් පරිස දෂනකරොත් ඒ සම්න්ධම ක්ෂණයක්ඇතින බන්ඩ් වලට රක්ෂණය රක්ෂණ ති ඒක හෙද මේ වගේ දෙයක් වනොත් අන්න මම කියපු මුහුදු දූෂණය සම්බන්ධයෙන් තිය රක්ෂණකමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මකලා රක්ෂණ සමාගන් තමයි පෙරටෙන්නේ හරි අපි මේ සම්න්ධෙන් ගෙවන්න මකද අපි බැඳදිලා ඉන්නවා මේමට ගෙවන්න කියලා. ඒල් තමයි රක්ෂණ ක්‍රමවේද තුළ මේක ගෙවෙන්. බෙතන ප්‍රශ්නයක් තිනර මක වගේ නැවහිමියට සීම සහිත කරගන්න බැරිකාමවන්දිය නැත වගකීම ඒකෙන් ලංකාවේ නීතියත් නැතිහින්දා. මේ ලොකෝ අපිහිතන් ඇති මයින් වලට ගිල ලොකු වර්ුද්‍ය පට නීතිම අර්බුදය බාර පත්ව නිසහට හොද අපි කේට විරාමීකෙන් පස්සුව නවතතා චරතු ම දැ අපට හිතන පැය නිීති නතුම ඔවන් වේච්චාාවෙන් ඉදිරි පත් වෙ අර වෙ සන්ත රජුරුවාගේ ම එන්න වන්දය දෙවා අරගණ්ඩ කියලා කියා ගේ . සාමාන්‍ය සිවිල් වන්දයක් ලබා ගැනීමදන් අප තාමත් පහසු ලංකාව ඕන කෙනෙක් දන්නවා දිසාධිරනය කෙට කියල වන්දින ඩුවක් පවරන්න පුල. මෙතනද අන්ඩෝන නිශ්ාධකාරයක් අධිකරණය කොතන්ට දෙන්නේ කොතන්ට කතා වරගන යන්න තියෙන්. ඉස්ලකෝ වගේ මේගේ ප්‍රධානම නීතිය තමයි මුද වෙරල ද මුහද දූෂණීම වැැක්වීම පනතනත් ම රයින් පොලෝෂන් පිවෙන්ශන් නක්් එක මේ අතේ තම අපිට වන්දය ලබාගැනීම ක්‍රමවේද හට ගන්න මේකේ අපේ තියනවා ලංකාවේ අත්මිරල්ති අධිකරණය කරක කොළඹ තියන මහදි කරණයට බලයක් තියෙනවා වාන්නේ ජමමාහති කනයටට අත්මිරල්ති බල අධිරන බලය ම අමිරාර්තිය අිකරන බලය යටතේකර තිය ඇමිරට ජුරිස්තික්ෂ නක්්ටක එකක් දස්සම යාසුවේ අසතු අන්ගහතලිය දරන ඒ පනත යටතේ ඒක තියෙනවා විශේෂයෙන්ම මේ රයින් පලෂන් පිවෙන්ශ නැක්ට එක ක නත්ත මුහුද දෂණ වැලක්වීමේ පනත යටතයේ නඩුදම මේ නඩු ඇසීමේ අධිකරන බලය තියන්නේ මෙ මේ අධ කරය. තට මේ අධිකරනතම අපට අන්නවෙෙන මේ පන ආශ්‍රය කරගෙන. එතුවට මේ පන තාශ්‍රය කරන මේ අධිරනට ගියාම ඒ අධිකරනය විසින් අධිකරන්න බලය තියෙනවා ඊට අදාල නඩු අහන්න. එතුොට නඩු අහලා ඒ අනුව වන්දි ලබාදීමේ හැකියාව. තියන නමුත් මෙතන්දිිය බලන්න ඕනේ අපි කාටද නළු දාන්නේ කිය එක. මො අප පනතය කියන්නේ ප්‍රධාන වශයෙන් එක් නැවහිමියට නැත්තන් නැව් පරේට නැතයි ය ක්‍රියා ක්‍රියා කරන්න ඒගේ කොට්ටාශකී පැත්තින අපිට රක්ෂණ සමාගමට විරදධව කලින්ීම නඩුවදාන්නත් පෑ මෙතැදිී. මො අපිට ඒ ඒ ජාත්‍යන්තරව දැන්ට දියුණු වෙලාීමේ ඩිරෙක් ක්ෂ නැතන් කෙින්ම්ම රක්ෂ රක්ෂණ සමාගමට. වන්දිදීම නඩු දැමීමේ හැකිියාව අපට නීතියෙන් දෙන්නේ මොකද ඒකර තේතුව තමයි අප අර ජා්‍යන්තර නීතියෙන් ඒ අලබාගගේ නැති හින්ද අප දේශී සාමාමනර යානු තුරකදිනං රක්ෂිත රක්ෂණ සමාගම පර්ශකාරකර මෙතනෙ ැකිල බතුමා කියන්න න අපට නන්නවෙන්නේ ඒ නැව් සමාගම හිම ආර්තමයි ප්‍රාන වශෙන් මේ සිද්ධියද යන්නවෙන්න අපට හු අදකීමක් තියනවාද අපිට කියන්න බෑනම නීති අපි ගැන දන්න නීතතිය පොහසද දුපද දිලිඳද ඒවා ගැ න්නයි කියන්න බෑමොකොද ඉතම සම පද්දකීමක් තිබෙන නීතිකතුම නිෝඩයිමන්න ඕකාක්ැ ඒක වන්දිී ලබා ගත්තද නිවදාෑමන් සිද්ධියයි මේ සිද්ධඇත තින ප්‍රධාන වෙනස තමයි නිවදාෑමන් සිදධියදී අපිට වෙච්ච පාඩුව සිද්ධෝනි තෙල්ලාශිත තෙල් නැව ගිනිගන්න කොට අපි ගිහිලමැද අත්තවෙලායි. ඒවාගේ තෙල් නැවකදේ අපේ අ මම ඉසල්ලා කියපු මේ මුහුදුවෙරල දෝෂණය වැලැක්වීමේ පනතේ සියලු ප්‍රතිබාදන තර. ඒය අනුව ක්‍රියාකරීමි පූර් හැකියාව අපට තියරු. ොද අපිට පුළුවන් ඒ පනති අයටත නාාවක ඇතමම් දෙසිිය දක්වා. පහතු තීර ඇතුලතමක්කල සිද්ධක්කුණොත් ඒ සම්බඳය නඩුදැමීමම වන්දි ගැමි හැකව. ම එතන්ෙත් නිියඩයිම සිද්ධියයදී අපි ඇතටම හරිහක් නඩුවත් දැමින ො නඩ දානතිේ ඒසිද්ධිය වුණ වෙලාවේ ඒ සිද්ධිය වඋන වෙලාවේ නඩුව දාලා ම ප්‍රිය ක්‍රියාාවලිය කියන්න නලුදාලාට පු තිබ උසා විඉගිල්ල මේ නඩු අත්ත නැව අත්ත ඩංගුවට ගන්න කියලා. එතතුකොට මේ නව අතරගලග න්නැතුව නවට අන්න ව ම ගොඩක්ට හිතටම නවත් රංගටගත් කිය මේ අප ීමට ගන්න හන. නැවේතියන්න පේප ලිය කියවිලි තමයි අපේ බාරගන්න තො නවට කහෙවත් න්න බයි. ඊනදට නැවට යන්න ඕනෙ නංහරි අර ගෙනනිිච්ච වගේ එතදි අපි කියලතිබ හරි ඕගොල්ලන් අප අපේ වන්දියට. සමාන්න මුදල සකරටටියයක් කැටන නැතර මේ සුරක්ෂිතය කැටල් තියලය අන්න තත් අපි ලොකු හෝල්් දෙගක්නත ලක බලය තියෙනවා පස්ස කාලයකදී නඩුවදාලා හරි නඩුවදාලා හරි හරි වන්දි ප්‍රමාණීල්ලලඇන්න ඒ තියපු සුරක්ෂිතයෙන් අපේ දේවල් අයකර ගැලින් නමුත් එහෙම දෙදක් වු නනෑ අපිට කෙලිම් එකග වුණා අපී යම් කිසි මුදල කරගෙන මේ නැවයිවන් මීලියන හරසි හතලිස් දෙක්. ලැබ සිවිල්වන්දිය ැටියට ඊට අමතරව මිලියන තව දොලහක් ලැබුණ වා මිලියන ගාන කිල්ලවා ලුපියල් මිලියන හාරසිය හතලිස් දෙකයි ලැබුණේ අපේ කරපු ක්‍රිය ආදාමයට ඊට අමතර පරිසරහණය වෙනුවෙන් මී පෑකට ගෙව් ඒක් ඇතුළ තියෙනවා මී පැකට ගෙවපු තව මිලියන පනස්ගානක් ඒ හාරසියහතලිස් දෙකෑ ඇතුළල්. ඊට අමතරව කපිතාන්ව අධිචෝදනා නගල මහදි කරනන්නේ වි මිියන දොළහක දණඩනයකට යතරයි ොරේ මිිය ොලත් එක මිියන හසය පන සතරක් අපිට ලැබුණා ඔක්කොම තැ විිතක තින ප්‍රශ්නය දැ ඔබ මට හරස් ප්‍රශ්නයක් යොමු කරයි වෙලා විදි අපිට මේ සම්පූර්ණ වන්දය ලැබුණද කියන එක නෑ මොකද මේකෙදේ බලපාන ජාත්‍යන්තර නීතිය සහ අපේ අපි අනුගත කරගත්ත මිය අවස්ථාවේදී ඒ නීතිය තමයි ස. කොවෙන්න් ැක්දසුම්සය අනු දෙකේ. එකකැන විල් ලබි ඔල් පොල මජ ගර කර සිංහලින් පවත කර මරු මේ එක ජාත්‍යන්තර නීතිය. ඒක අපේ නීතතිර අනුගත ලා තියෙන් ම ඉසල්ලකෙබපු දේශය පනත තියෙනවා. එතවට ඒ අනුව ඒක තියෙනවා තවත් ආනුෂාංගික ප්‍රඥපතියක් තින ෆන් කොන්වෙන්ශන් එක කියලා. කොන්වශන් කියල කියන යම් කිසි වන්දි මුදල ප්‍රධාන කරන ඕනන් ඒ වන්දි මුදල ගණන හැකිවීමේ ක්‍රමවේදය දැක්වෙන ඒ ප්‍රඥාපතිදන ෆන් කොන්වශ එක මේ දෙකම එකට බදධ වෙච්ච කන්වෙන්ශන් එක අනු දෙක සියල් කොන්වෙන්ශන් එකයි අනු දෙක න් කොන්වෙන්ශන්න එකයි ඔය දකම අප ීත අනුගත වෙලා තිය දැම මේ ෆන් කොන්වෙන්ශන් තින විශෂත්ය තමයි ඒක තියෙනවා යම්කිසි ඒ වගේ අපදාවක් කුණොත් වන්දි ක්‍රමවේදය හො සකස් කරන්නි කියනවට ක්ලේම්ස් මැනුවවල් කිය එකක්ලේම්ස් මැනුවල්ල හදාගන්න ඕනේ න් කොන්වෙන්චන ගෙක්දසම අනුදක ඒක ආස්ශ්‍රීතව. ඒ ආශිතව තමයි මේක වන්දිය අපි හදාගන්න. ඒ හනුව හදාගෙන තමයි අපට කියන්න පුළුවන් හරි අපට වෙච්ච අලලාබේ මචරයි දැ අපට මචර ලාබයක්ගේවරට හොද ප්‍රශ්නයක් තර ම කියපු මියන හරසි හ දෙකයි කියන ඩොල්ර්වල්ට පරිවර්තය කරන්න ඩොර් මිනිිය දෙකයි ඇත්තනම කියරන්න නමුත්. අර මම කියපුෆන්කොන්වෙන්ශන් එක කලේම්ස් මැනුවල්ල එක අනුව අපි ගාණනය කරනම් මම හිතනවා මිලියනසි එකටහ ගනති බැග ොො වගේ හොඳ අපි කෙටි විරාමිකින් පසුවන ැතත්තාම. අප මීපයික නියෝජතයන් මාධ්‍ය හමෝට පිළල කතා කරන අපි දක්කිනවා හැබයි මෙතන ඔවුන්ට ඇත්තටම මෙහිදී වඩා සක්‍රිය වෙන්නට ඕනේ එමනැත්තං වෙළඳ නැව් අධ්‍යක්ෂවරයාද. ඔහුකිද භූමිකාව මේක මේකේ තාක්ෂණික වශයෙන් සහ විශේෂයෙන්ම බිවැනි දූෂණයක් සම්බන්ධයෙන්. ඩිම සක්‍රිය දායකත්වය සිද්ධ වෙන්න ඕනේ ීපා කියන යතනේ මොකද ඒගොලන්ට ඒ පනතය මම කියප මුහුඳු වෙල්ල දූෂණය වැලැක්වීම පනත මගින් ඒගොලන්ට ඒ සියලු බලදි තින. ඒගොල්ලන්න තමයි වැඩිම බලතල තියන්නේ මුහුදු පලසර දෂණයක් සම්බධ මේ වගේ තත්වකද. ඒගොල්න්ගේ තමයි සක්‍රිය දායකත්වය අපි අවශ්‍ය වෙන්නේ. මොද ඒගොලන්ගේ පරතය කහිතියන වගන්ති කියවල බලොත් ඒ ගොලන්ට ගොඩාක් එහාගිය. මොනද අපික ඩික්ෂන් දෙන්න පුළ නැත්තන් ඒගොලන්ට නියෝග දෙඉන්න පුළුවන්තත්වට ඒගොලන්ට බලය තියනවා. මේ වෙලාවේ. ඇත්තටම වෙළඳනවික කාර්යංශයට වඩා බලයක් මේ වගේ තත්ත්වකද ඒගලන්ට තියෙනවා. නමුත් මෙත වෙළඳනාවක කාර්්‍යාංශයට තියෙන බලය අපිට අතක්ෂේර කරන්න ද. මොකද වෙළඳදනාාවවික කටයුතු අමාත්‍යංශයට න කාරර්යාලයට කාර්යාලයට තියෙන ලොකුව වලය තමයි අපේ වරායකට එන නැවක් සම්බන්දධයෙන්. සම්පූර්ණ කටෝල් කිරීම පෝස් ට් කටල් ලපික සම්පූර්ණ කට්‍රෝල් කිරීමේ බලය තියෙන්නේ වෙළඳනවක කාටයන්ශන වෙලඳනක අදක්ෂ ජනරාල තමයි බය තියන තකොට එඒ අත තයි කිලින්ීම වැටන්නේ මී පයක සිද්ධ කරන්නේ ගොඩක් ලවට පරිසර දෝෂනය සම්බන්ධය වැඩයි විතරයි මෙතර තින ලොකම ප්‍රශ්යම එක් ස් ර්න න කාවේද ඒ නැව හරියට ආවද හරි. විදිහට අපි මේ ගත්තද ඇතුළට ඒ වගේ ප්‍රශ්න ඒ ප්‍රශ්නත් එක ගොඩක් වෙලාවට අපිට මේක ප්‍රශ්න මතුවෙන්නේ වෙලඳ නාාවක කාර්යාර්යේ අධ්‍යක්ෂ ජෙනරල් විසින් ගතයුතු ක්‍රියමාගගේ හරියට ගත්තද කියන එක සම්බන්ධය පරිසරය සම්බන්ධය බැලුවත් පෑකට ගොඩක් තිේන මොඳ මී පෑක මුල් අවස්ථාවේ දීම මේකෙදී යෙදිලා වැඩකිරීමේ බලය නීති මේ බලය තියන්නේමී පැකට මී පැකේ බලය ඇත්තරම අවතක්සේරු කරන්න බෑ කාටව කියන්න බැමි පැකට ඕගලන් අන්වෙලයිද ඕගල්ලන් අපි බලාගන්නම් මේ කියලා කාරලත් කියන බෑන්ො මී පැක තමයි අපි කියන්නේ දේශීය වශයෙන් කෝටස්ෝ කෝස්තර් ට කටල ඒ කියන්නේ අපේ ලංකාවේ වෙල්ල ආරක්ෂිතව ඉන්න ප්‍රධාන ආයතනය ඒගොල් අංව බෙතරින් අයින් කරන්න බෑ මොනම අවස්ථාවෙන් පළමුූ අවස්ථාවේ ඉඳලා ඒගොල්ලන්ට තමයි බලය තියෙන්නේ ඕනම නියෝගයක් කරන ඒවාගේම සක්ක්‍රිය දායකත්වය දෙන්න පුළවෙන්නේ ගොල මේ හේතුවෙන් අගතියට පාර් පත්වන රතට පත්ව පර්ශව රශය තිය එකැන දැන්. රටක් ජාතියක් විදිට මුළු රටම විින්දිතයන් බවට පත්වෙන පරිසරය විනාශ වුණහමගේ මාර්ථකය සම්බන්ධයෙන් වන්නූ ඒ බලපෑමි හේතුයි. නමුත් රජුවම මෙහිදී වින්දිිත පාර්ශවයන්. අගතට පත්වන පර්ශවයන්නේ නදාාරණනක්දට දීවර ප්‍රජාව. මේගේ අයට වන්දි ලාගන්ඩ ක්‍රමවේදයක් තියෙනවාවද මෙතන. ඔවුන් යම්කිසි මේ විලාවෙදී සක්‍රයවෙන් ඕනෙද. ඔවන් යම්කි පියවරට යන්න ඕනෙ නිතිතු. හොඳ ප්‍රශ්න සංකමකද මේ වෙලාවේ ඇත්තටම අපි දන්නවා මේ සිද්ධිය නිසා කෙලින්ම බලපෑම් ඇතිවුණු පිරිසක් තමයි මේ මසුන් මරන්න. නැත්තං දීවර කර්මාන්තයේ යෙදන්න. ඔවුන්ගේ ආර්ථික තත්ත්වයට ඔුන්ගේ ජීවන පායට තමයි ඇත්තට පර වැදිල තියෙන ගොඩක්. මො මුහදු පරිසරයකි වත් මුහදු පරිසරය අයිති රජයට. රජය තමයි මුහදු පරිසරය ඉන්න භාරකරු. එතකොට ඊනඟට විශේෂයෙන්ම මේක පරිසරයටකේ මේකේ වන්දි ලබා ගැනීමේ අයිතිය තියෙනෙ දීවරයන්ට. ඊට පස්සෙේ තියෙනවා හෝටල් ආශිත ව්‍යාපාරසිද්ධිරණට. ඊට පස්සේ තව තියෙනවා මුහද වෙරල අපි ආශිතව තියෙන කඩවල්වල ඉන්න අයට ජනතාවට මුහුද පාවිච්චි කරන අයට යම් යම් කටයුතු සඳහා නාගැනීමරෙන්හුලු ඒ වගේ කට ඒකල ඔක්කොලටම වන්දි ලබා ගැනීමට පුළුවන් අප නීති හැටියටත් ජාතන්ට නීති හයටට ඒක තමයිකම වේද ඕලම කෙනෙට න මෙතන්නේ ඔප්පු කරන්න ඕනේ තමාට විසිදුුවිය සිදුවී ඇති අලාබේ ඔප්පු කරන්න දීවරයන් හෝ හෝටල්ල අයිතිකරුවෝ හෝ වෙනත්තා හොන් තමන්ට ඇතිවෙච්ච අලාභේ ඔප්පු කරන්න පුළුවන්කම තියු දැම දැ මේක ඇදී මම හිතනව විශේෂ වගකීමක් ය කොද රජයට තියෙනවා කියන්නේ මේ වෙලාවේ කරන්න ඕනේ අපි මුලින්ම්ම අපි වන්දි ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ දැ මකව්වේ වන්දිය රක්ෂණ සමාගමෙන් ගත්තත් හිමිකරුගේ නැවහිමියගෙන් ගත්තා අපි මේ වන්දිය බෙදිලයන් වනාකාරය සම්බන්ධය යම්කිසි මේ ක්‍රමවේද ඇති කරලය කොටස් වල බදන්න ඕනි කොටසල් ෙදරු පළමු කොටසේ පලළමු තීරය උඩින්මයින්නේ මුහුදු පරිසරය ඒක ඇත්තටම රජයට. ඊට පස්සේ නවා මෝදු පරිසරය නිසා මුහුදු පරිසරේ මර්ට යැපෙන කොට්ාශයනෙන. එතකොට එතැදී අබිවලමු දීවරයෝ. දීවරයෝ සහ හෝටල් අයිතිකාරයෝ. ඒවගේ කට්ටිය සාමනකාර්ශමල්ලට කඩ පෙලි තියන කටියලා ඒකෙන්න පුළුව. ඊට තව කොටසක් ලේරකග මයි ි න් ේ ක ම . මමකොගේ පාවිච්චිරන ඒ ළඟ ජීවක්ත්වන ඒ වගේ අයට. ැ මුල්ලින්ම මමහිතනවා රජය කළ යුතුම දේ තමයි මේ අවස්ථාවේදී. මේ සම්බන්ධයෙන් පොද නිවදනයක් කරන්න ඕේ. ප්‍රසිද්ධම මාධ්‍යවල ප්‍රසිද්ධ පුවත්පත්වල නිවේදනයක් කරන්න ඕනේ. තමන්ට යම්කිසි දේද සිද්ධියදි අලාභයක් වුණා නම් මේකට තමට ලැබියයුතු වන්දය පිළිබඳව. රජය ජන් දැනුවත් කරන්න කියලා මුොක දර මේ මංහිතන ඒකතරන හොඳම ක්‍රියාවලීමමො කොද මසන් මරන්නන් ඒ වගේ ගොඩක්කයි මෙතැන්ට ගෙදදිල ඇති මොද අද අපේ මේ මේ ගමමාස්ශ්‍යතනකර මේ ෙලසිීමම විරක් මේ දෂණ පත්ලද ිදන්නන මාතර දක්වා වෙලසි ම අතවුලු තුනකටවත් සමල්ලට සමහර වි්‍යාශනය කියන සමමාර වලු තුනකටවත් මේ දීවරයන්ට මසුන් මරන්න හම්ම එකක් නෑ කියල මේ තත්වය තුොලඒගේ මේක මේ මේ අපේ මේ මදු පරිසරය තව වුතු තිහක්වත් යයි කියලා . තාතත්ව පත් ගො කියනවා එඒව මේ ත්වේදී යතා පත්තත්වයට පත්වීමේ වන්දිය අ සම්පත් ලබාගනට බැරිිවන්දේ ඒ ොක්කොම දැනුවත් කරලා මහිතන රජය පුළුවන්ම් මේ වෙලාවේ ප්‍රසිද්ම අධ්‍යව දැනුන් දෙන්න මිනිසුන්ට ඒ පිළිබඳව ධන්න කියලා දෙන්න කියලා ගොලට ච් ලා ෙ මඇතු රජය පුළුවන් මකවගේ ලේසදන් ලේ සහදලා ඉලට ලැබෙන වන්දියක්ක් බෞදෙක ග සාරටිය සසයිට ගිලක්. ගන්න ඉඩ තියේ නමුත රජේර පුළුවන් විශාල ප්‍රමාණයක් වන්දි ලබා ගන්න ඒ ප්‍රමාණයේ රජරපුල ඒයනුව බෙදල දෙන්න අර් මම කියපු ලේ සටියට කොට සට බෙදල දෙන්න පුළුවන්කමත්ති ද ආචාර නීතික්න ෑන් මාලික ග ගුණසේකර මහතාට බෙවින් ස්තතිවන්ත වනවා. හද අපේ ආරාධනය පිළිගෙන මේ ප්‍රශ්නය සම්බන්ධය බොහෝද නෑරතිබෙන් නාවේ වන්දි ලබා ගැනීම පිළිබඳව නයිතික වට පිටාව අපට පැහදිලිකරදීම පිළිබඳව අපී ලබන සතියදීත් සුපපුරද විදිහයට නීති ක් ට ස ස ය.